සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා අපගේ සක්වල YouTube channel එකට අද අපි කතා කරන්නේ තවත් වටිනා ඖෂධීය සාකයක් පැලෑටියක් පළතුරක් වන කටුවනෝදා සාකයේ පිළිබඳව කටුවනෝදා සාකයේ මල් හට ගන්නා පළල් පත්‍ර ධර්ම සදාහරිත සාකයකි නිවර්තන කලාපයේ මෙන්ම දකුණු ආසියාවේ හා පැසිෆික් කලාපයේ ඇතැම් ප්‍රදේශවලට ආවේනික සාකයකි इम साके सील कोटास ए रटवल पारंपरिक वैद्य विद्यावंट समीप औषधापीन विशेष लक्षण समहर पलात्वल खटुअनोदायन हनुन खटु आत्ता आयुर्वेद अनुम खटु अनोद सीनी अनोद सह वेलि अनोदायन वर्ग तुनकट बिदा दक्वनवा गिडियपुरा खटुअन निरीम अति निशा खटु अनोदायन हनुन मेम विस्मित पलतुर අතීතයේදීනම් සෑම නිවසකම දකින්නට ලැබුණා. නමුත් මේ වන විට මෙම සාකය දකින්න තරමක් හිග වුණත් අනෝදා තුල පිළිකා නැසීම සඳහා විස්මිත ගුණයක් ඇති බව සොයා ගැනීමත් සමග නැවතත් මෙම පළතුර සමාජය තුල ජනප්‍රිය වෙමින් පවතිනවා. විශේෂයෙන් අනෝදා සතුන තවත් රෝග බොහෝ ප්‍රමාණයක් නැසීමේ ගුණය නිසා ආයුර්වේදයේ තුලදී මෙම අත්‍යවශ්‍ය ඖෂධීය පළතුරක් වනවා. බොහෝ විට අනෝදා ආහාර වර්ගයකට වඩා ජනප්‍රිය වී තිබෙන්නේ පාන වර්ගයක් ලෙසයි. නමුත් අමු අනෝදාගේ ව්‍යංජනයක් ලෙසද සාදාගත හැකියි. අනෝදා පවුලේ විශාලතම ඵලයේ තිබෙන්නේ කටු අනෝදා සතුයි. අනෝදා පන වගේම අනෝදා කුලද ආයුර්වේදයේ තුලදී ඖෂධයක් ලෙස භාවිතා කරනවා. සෑම අනෝදා ඵලයක් තුළම යකඩ, සෝඩියම්, පොටෑසියම්, සීනි, මැග්නීසියම්, විටමින් A, විටමින් B වගේම විටමින් C වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම අනෝදා වලටම ආවේනික වන විශේෂිත රසායන විශේෂයක්ද පවතිනවා. කටු අනෝදා යනු ප්‍රබල පිළිකා නාශකයකි. කටු අනෝදා සතුව පිළිකා සෛල විනාශ කිරීමට හැකි ප්‍රතිඔක්සිකාරක සංයෝග අන්තර්ගත වෙනවා. විශේෂයෙන් මෙම හැකියාව කටු අනෝදා පළවලට වඩා ඇත්තේ කටු අනෝදා කොළ තුලයි. ඒ වගේම කටු අනෝදා පොතු සහ මල් තුලද අන්තර්ගත වන රසායනික සංයෝග මගින් මිනිස් ශරීරයේ පිළිකා සෛල විශාල විනාශ කිරීමට හැකි බව මේ වන විට සොයාගෙන තිබෙනවා. කටු අනෝදා කොළ 10ක් පමණ වතුරට දමා 8න් 1ට පමණ සිඳවා ඉතිරිය තේ ලෙස පානය කිරීමෙන් පිළිකා ඇතුළුව තවත් රෝග රසක් සුව කරගත හැකි බව ආයුර්වේදයේ තුල සඳහන් වෙනවා. ඒ වගේම මෙම ප්‍රතිකාරය රොමටොයිඩ් ආතරයිටිස් සඳහාද හොඳ විසඳුමක්. ඒ වගේම අධි රුධිර පීඩනයේ ඇති අයට රුධිර පීඩනය අඩු කිරීමටවත් හදවත් රෝගවලින් වැළකී සිටීමටත් මෙම ප්‍රතිකාරය ප්‍රයෝජනවත් වෙනවා. මීට අමතරව මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ත්වයන් වන මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල් වගේම පණු රෝග අර්සස් රෝගීන්ටද අනෝදා මහඟු ඔසුවක් වෙනවා. මුත්‍රාගල් දියකර ගැනීමේ විස්මිත ගුණ අනෝදා සතුව තිබෙනවා. ඒ වගේම මුත්‍රා ආසාදනයෙන් පිරෙන පුද්ගලයන්ට පළතුරක් ලෙස අනෝදා ආහාරයට එකතු කරගත හැකි. අනෝදා මල් කැස්සට සහ පීනසට කසායක් ලෙස සාදා පානය කළ හැකි. මේ සඳහා අනෝදා මල් මිටක් ගෙන වතුර පත 4:1 සිඳුවා පානය කිරීමෙන් මෙම රෝගී තත්ත්වයන් සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. අනෝදායනු අක්මාවට බිහිවින් හිතකර පළතුරකි. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට කාන්තාවන්ට ඇතිවන ශ්වේත ප්‍රදර, රක්ත ප්‍රදර රෝගවලටද අනෝදා පළතුරක් ලෙස හෝ ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම බිහිවින් ගුණදායක වෙනවා. කටු අනෝදා සතුන භාෂ්මික ගුණය නිසා ගැස්ට්‍රයිටිස් රෝගයටද ඒ විස්මිත ඔසුවක් වෙනවා. කටු අනෝදායනු කිඳි සහිත ආහාරයක් වෙන නිසා ආහාර මාර්ගයේ පිරිසිදු කරන අතරම මලබද්ධයේද වළක්වනවා. එසේම ආතතිය සමනය කිරීම සඳහා වගේම නිින්ද නොයෑම සඳහා ප්‍රතිකාරයක් ලෙසද කටු අනෝදා කුල තැඹූ ජලය ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි. ඉතින් මේ නිසා නිතරම පානයක් ලෙස හෝ පළතුරක් ලෙස කටු අනෝදා ඔබේ ආහාරයට එකතු කර ගැනීම මගින් ඔබට නිරෝගිමත් ජීවිතයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉමින්ම ආර්ථික භෝගයක් ලෙස වගා කරන කටු අනෝදා සාකයේ ඵලය සෙන්ටිමීටර 20ක් 30ක් දිග හා කිලෝ 1 සිට 6ක් පමණ ප්‍රමාණයෙන් වැඩෙන කොළ පැහැති පළතුරකි. ඵලයේ මධ්‍යස්ථයේ සුදු පැහැති මදුළු වලින් සමන්විත වන අතර කළු පැහැති බීජ දරයි. මෙහි සුදු පැහැති මදුළු වලින් සමන්විත කොටස මිහිල් පානයක් ලෙස මෙන්ම රසකාරකයක් ලෙස භාවිතා කරයි.
ශ්‍රී ලංකාවේ කටුවනෝදා සාකය අනිකුත් රටවලමින් ආර්ථික භෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂී ගුණාංග පිළිබඳවද නොදැනුවත්ය. වර්තමානයේ ඉතා පුදුමාකාර සොයා ගැනීම වන්නේ කටුවනෝදාවල පිළිකා නැසීමේ ගුණය. ඒ සඳහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා දසදහස් ගුණයකින් ප්‍රබල වන බවයි. අනෝදා සතු විශ්මිත ගුණය වන්නේ ඒ ඇති ඇට භාවිතයෙන් ශරීරයේ බාහිර හා අභ්‍යන්තර වශයෙන් සිටින පරිපෝෂිතයන් විනාශ කිරීමේ හැකියාවයි. කටු අනෝදා රෝග ගණනාවකට ගුණ දෙන ඖෂධීය සාක්‍යයක් වේ. මුඛ ආශ්‍රිත රෝගයන් වන විදුරුමස් දියවීම, ලේ ගැලීම, මුඛයේ ඇතිවන තුවාලවලට කටු අනෝදා යහපත් ප්‍රතිඵල ලබා දේ. එමෙන්ම කටු අනෝදා හොඳින් මේරූපල කිහිපයක් ගෙන සෝදා කැබලි කර බඳුනක් ලිප තබා ජලයේ උතුරවාගෙන එම බඳුනට කැබලි කරගත් පොළදමා විනාඩි 15ක් 20ක් තබන්න. ජලයේ ලා තේ පැහැයට හැරුණු පසු පෙරා නිවෙන්නට හැර පානය කරන්න. පිළිකා හදී වැඩි ආරෝගෝලින් පීඩා වෙදින්නන්ට මෙම පානය කිරීමෙන් ගුණ ලබාගත හැකි. මුත්‍රා ගල් සඳහා හොඳින් පැසුණු අනෝදා ගෙඩියකින් අටෙන් එකක් ගෙන සිහින් පෙති කපා වෙනත් ඉලවලු සමග සුප් එකක් පිස ගන්න. මෙය දිනක් හැර දිනක් මාසයක් පමණ කාලයක් පානය කරන්න. නමුත් කෙතරම් ගුණ දෙයක් වුවද පාලනයක් ඇතිව කිරීමට අප පුරුදු විය යුතුයි. අඩු රුධිර පීඩනයක් ඇති අය, ගැමිණි මාතාවන් අධික නිද්‍රා ලෝලින් අනෝදා කෑමෙන් වැළකිය යුතුයි. කටු අනෝදා අධි රුධිර පීඩනයට ගුණ බැවින් නිතර ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. එමෙන්ම අනෝදා බැක්ටීරියා නාශකයක් බැවින් නිතර ආහාරයට ගැනීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා වර්ගද විනාශ වීමේ ඉඩකඩ ඇත. මෙවැනි වටිනා තොරතුරු දිගටම ඔබට දැන ගැනීමට අපගේ YouTube චැනලේ subscribe කරන මතිනම් දැන්මම subscribe කර අපගේ සක්කල YouTube